අයිබෝන් ඔගුල හැම දෙනාටම සුබ දවසක්. මේ වීඩියෝ එකේ මම සාකච්ඡා කරන්නේ හෙමාස් හෝල්ඩින්ග්ස් වල ඒරියාස් තුනක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි YTD ඩිසెంబර් රිලීස් වෙච්ච ෆයිනෑන්ෂල් රිසල්ට් එක. ඊට අමතරව ෆයිනෑන්ෂල් ඕවර්වියු එකක් සමාගමක් වශයෙන් ගත්තාම ඕවරෝල් පාස්ට් 5 ඉයර්ස් ඔෆ් රිසර්ච් බේස් කරලා, ඊට අමතරව ටෙක්නිකල් ඇනලිසිස් එකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ෂයාකේ වර්තමාන තත්ත්වය සහ ෆියුචර් පොටෙන්ෂියල් එක සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වීඩියෝ එකක් වෙයි ඔයගොල්ලන්ට, විශේෂයෙන් හේමාස් හොස්ට් කම්පැනි එක නැත්නම් ගෲප් එක ගැන උනන්දුවක් දක්වනවා නම් ඔගොල්ලෝ ආදි වශයෙන් වීඩියෝ එකට පටන් ගන්න කලින් මතක් කරනවා ඔගොල්ලෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් ඔබලා තියාගන්න. ඒතකොට ඔයගොල්ලෝ ඉම්පෝර්ටන්ට් අප්ඩේට්ස් ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි අවධානය යොමු කරොත් එම හේමාස් හෝල්ඩින්ග්ස් වල ෆයිනෑන්ෂියල් රිපෝර්ට් එකට නව මාස 9ක් අවසන් වෙච්චි දෙසැම්බර් 31 වෙනිදා වෙන විට ෆයිනෑන්ෂියල් රිපෝර්ට් එක තියෙන්නේ. මේකේ බැලුවොත් එම අපිට කරුණු කාරණා තුනක් වැදගත් ඩෙවලොප්මන්ට්ස් තුනක් අපිට හොයාගන්න පුළුවන්. එකක් තමයි ටොප් ලයින් ග්‍රෝත් එක. ඒ කියන්නේ ඩිෆිකල් පීරියඩ් එකේ වුණත් වර්තමාන තත්ත්වයේ රටේ කන්ඩිෂන් එකත් එක්ක ඩිෆිකල් පීරියඩ් එකක් වුණත් සමාගම මේ කාර්තුවේ ගිය අවුරුද්දට වඩා 14.9% රෙවෙනිය එකක් වර්තා කරන් තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම මාස 9ටම ගත්තොත් එහෙම මේ අවස්ථාවේ මාස 9 ගිය අවුරුද්දේ මාස 9 වලට 10.3% රෙවෙනිය වැඩිවීමක් වර්තා කරන් තියෙනවා. හරි, දෙවෙනි කාරණාව තමයි GP margins නැත්නම් gross profit margin දරදාව අනුපාතයේ වැඩිවීම. ඔකෝ බැලුවොත් මෙතන මේ කාර්තුවේ මේ රීසන් ක්වාටර් එකේ රෙවනිව එක 14.9%කින් වැඩි වෙද්දී කොස්ට් ඔෆ් සේල් වෙලා තියෙන 11.9%කින් වැඩි වෙන අඩු වෙලා තියෙනවා. එතකොට ඒක තේරුම තමයි රෙවනිව එක වැඩි වෙද්දී කොස්ට් ඔෆ් සේල්ස් අඩු වෙනවා කියන අනිවාර්යයෙන්ම ග්‍රොස් ප්‍රොෆිට් මාර්ජින් එක වැඩි වෙනවා කියන එක. මාස 9ක පීරියඩ් එක බැලුවොත් එහෙම රෙවනිව එක 10කින් 10කින් වැඩි වෙද්දී කොස්ට් ඔෆ් සේල්ස් වැඩි වෙලා තියෙන 6.7%කින්. ඒ විතරක් පැහැදිලිව පේනවා රෙවනිව එක වැඩි වීමේ වේගයට වඩා අඩු වේගකින් තමයි cost of sales වැඩි වුණේ. ඒකේ තේරුම තමයි gross profit margin එක වැඩි වීම. නිසා gross profit margin එක improve වීම දෙකක් දෙයක් කියලා අපිට හඳුනා ගැනීමට පුළුවන්කම තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි reduction in finance cost. overall finance cost එකේ අඩුවීමක් අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ කාර්තව ගත්තොත් එහෙම ගිය අවුරුද්දත් එක්ක වලදී 50%කින් cost එක finance cost එක අඩු වෙලා තියෙනවා. එතකොට මාස 9ක period එක ගත්තොත් එහෙම 7.2%කින් අඩු වෙලා තියෙනවා. එතකොට ගිය අවුරුද්දේ මාස 9ට 2.76 බිලියන්, මේ අවුරුද්දේ මාස 9ට 2.56 බිලියන්. එතකොට ලොකුම අඩුවීම වාර්තා වෙලා තියෙන්නේ මේ ක්වාටකේ තමයි. මේ ක්වාටකේ 50, ඒ කියන්නේ රුපියල් විදිහට ගත්තොත් එම් දර වශයෙන් මිලියන 700ක විතර අඩුවීමක් තියෙනවා. එතකොට මේ ක්වාටකේ අඩුවීම තමයි ඕවරෝල් YTD කී අඩුවීමට ප්‍රධාන බලපාලා තියෙන. ඒතකොට මේ කරුණු කාරණා, මේ කාරණා තුන ප්‍රධාන වශයෙන් අපිට ෆයින් හේමාස් හෝල්ඩින්ග්ස් වල ෆයිනෑන්ෂල් රිපෝර්ට් එක අධ්‍යයනය කරලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට ෆයිනල් රිසල්ට් එක විදිහට EPS එක අපිට මෙතන පේනවා ගිය අවුරුද්දේ 3rd ක්වාටර් එකට 1.64යි. නමුත් මේ අවුරුද්දේ 3rd ක්වාටර් එකට 3.72ක් විදිහට වාර්තා වෙලා තියෙනවා. එතකොට ගිය අවුරුද්දේ මාස 9ට 5.38යි EPS එක. මේ අවුරුද්දේ මාස 9ට 7.6ක් විදිහට වාර්තා වෙලා තියෙනවා. එතකොට 2023-24 කියන්නේ ඩිෆිකල් ඉයර් එකක් සමස්තයක් වශයෙන් බලපුවම රටටත් කෝපරේට් වර්ල්ඩ් එකටත් ඒ වගේ පීරියඩ් එකකටත් හේමාස් හෝල්ඩින්ග්ස් කම්පැනි එක රෝබස් පර්ෆෝමන්සස් ඩිලිවර් කරලා තියෙනවා. ලොකු ඒ වගේ තත්ත්වයක් මතදී වුණත් EPS එකේ සෑහෙන සැලකිය යුතු වර්ධනයක් ඒගොල්ලෝ අත්පත් කරගෙන තියෙනවා. ඒතර ෆයිනෑන්ෂල්ස් අපිට හොඳ මට්ටමේ තියෙනවා කියලා අපිට ඒ අනුව කන්ක්ලූඩ් කරන්න පුළුවන්. අපි දෙවෙනි පාර්ට් එකට යන හේමාස් හෝල්ඩින්ග්ස් වල මේ ෆයිනෑන්ෂල් ඕවර්වියු එකට මම මෙතන දාලා තියෙනවා ඇනුවල් රිපෝර්ට් එකෙන් ගත්ත මේ 5 year summary එක. ඕගලන්ට පේනවා 2019 20 පොඩි රෙවෙනියු ඩික්ලයින් එකක් තියෙනවා 18 19 එක්ක සාපේක්ෂව බලද්දී ප්‍රධාන වශයෙන් මාර කොවිඩ් සහ ඒ කතන්දරත් එක්කලා. ඊට පස්සේ ක්‍රමිකව රෙවෙනියු එක වර්ධනය කරලා තියෙනවා සමාගම කන්ටිනියුස්ලි 22 23 අවුරුද්දේ සෑහෙන ලොකු growth එකකට figure එකක් වාර්තා කරන් තියෙනවා. ඒ වගේම gross profit net profit margin එක net profit margin එක pat margin එක වැඩි වෙලා තියෙනවා 6ක්
වගේ වෙනකන් 2021 22 23 22 23 වෙද්දී 145% වගේ දෙයකට අඩු වෙලා තියෙනවා පැට් මාර්ජින් එක. එතකොට net profit after tax ගත්තොත් මේකත් ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා 19 20 අවුරුද්දේ drop එකකට පස්සේ එතන ඉඳලා ක්‍රමිකව ඒගොල්ලෝ වර්ධනය කරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ලොකු පැට් මාර්ජින් එකක් නැහැ. නමුත් overall ගත්තාම quantity එකක් විතර ගත්තාම සෑහෙන growth එකක් තියෙනවා revenue එකත් සාපේක්ෂව බලද්දි. ඉතින් මෙතන ප්‍රධානම අපි සැලකිය යුතු කාරණා තමයි top line එකේ ප්‍රශංසනීය වර්ධනය. කම්පැනි එකේ ඕවරෝල් 5 පීරියඩ් එක ගත්තාම රෙවෙනිව එක ලොකුවට ග්‍රෝ කරන් තියෙනවා. ඒ වගේම ඔය ඒගොල්ලෝ ඇක්වයර් කරපු ඇට්ලස් පර්ෆෝමන්සස් උත් මේ කන්සොලිඩේට් වෙන හින්දා මේ ෆයිනෑන්ෂියල් රිසල්ට්ස් වල එතකොට එතනත් සෑහෙන ලොකු කන්ට්‍රිබියුෂන් එකක් සමාගමට ඒ හරහා තියෙනවා. ද ඇක්ටිවිලි ඔය කොවිඩ් සහ මේ ඇඳුරු නීතිය සමය මේ මේ ඒ ඒ ඒ ලොක්ඩවුන් එක සමයෙන් පස්සේ ඇක්ටිවිලි පාසල් පද්ධතිය එහෙම පටන් අරගෙන දැන් මම හිතන අවුරුද්දක් එකමාරක් වගේ වෙනවා. ඒකට ඒ රිසල්ට් එක පැහැදිලිව ලොකු බලපෑමක් ඇති කරගෙන තියෙනවා කියලා හිතන්න පුළුවන්. 22 23 මේ කන්ට්‍රිබියුෂන් එකට මේක මෙහෙමම 23 24 සහ ඒ ඉදිරි පීරියඩ්ස් වලත් කන්ටිනියු එක අපිට හිතන්න පුළුවන්. මොකද දැනටත් අපිට පේනවා 23 24 අවුරුද්දේ 22 23ට වඩා මේගොල්ලෝ සාධනීය වර්ධනයක් රෙවෙනියු වල ලබාගෙන තියෙනවා. මේ ඩිෆිකල් පීරියඩ් එකත් මැත්තේ ඊට පස්සේ මේ චාර්ට් එකෙන් ඕගලන්ට පේන්නේ කොහොමද හිමාස් සමාගමේ net asset value per share එකයි market value per share එකයි වෙනස් වුනේ කියන කාරණාව. පසුගිය අවුරුදු 5 පීරියඩ් එකේ 18 19 පීරියඩ් එක ඕගලන්ට පේනවා net asset value එකට වඩා සෑහෙන ඉහළ මට්ටමේ තමයි market price එක තියෙන්නේ. 19 20 gap period එක අඩු වුණාට ඒත් ලොකු gap එකක් තියෙනවා. 20 21 කිත් gap එක තවත් වැඩි වෙලා තියෙනවා. හැබැයි 21 22 අවුරුද්ද වෙද්දී net asset value එකට වඩා market value එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා 21 22 අවුරුද්ද. ඒතකොට මේ අරල තිබිච්ච ලොකු ප්‍රීමියම් එක නැති වෙලා සාමාන්‍යයෙන් හොඳ attractive valuations වලට ඇවිල්ලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන් 21 22 අවුරුද්දේ. සාමාන්‍ය long term investor කෙනෙකුට invest කරනවා නම් මම හිතන්නේ ඒ suitable time period එක මෙන්න මේ හරියේ නිර්මාණය කරා කියලා හිතන්න පුළුවන්. මේ ෂෙයා ප්‍රයිස් එකේ වීක්නස් අතත් එකත් එක්කලා ඊට පස්සේ ඒක 22 23 වෙද්දී ආපහු පොඩ්ඩක් ඉහළ පැත්තට යනවා. ආපහු ප්‍රයිස් එක මේ ඕවර්ටේක් කරනවා නෙසට වැලියු එක. 22 23 ක්ලෝසින් එකේ ඉඳලා අද වෙනකම්ට තවදුරටත් ෂෙයා ප්‍රයිස් එකේ net asset value එකට උල්ටා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ෂෙයා ප්‍රයිස් එකේ net asset value අතර ගැප් එක පුළුල් වෙන ආකාරයක් පේන්න තියෙනවා. මේ 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 මෙන්න මේ පීරියඩ් එකේ තිබිච්ච තත්ත්වයට එන්න පෙරගමනක් විය හැකි බව තියෙනවා. ඉතින් කම්පැනිගේ earnings growth එකයි ඊපස්සේ කම්පැනිගේ dividends උත් pay කරනවා සහ future එකේ තියෙන potential එකයි සමහර බලලා මේ කම්පැනිගේ demand එකක් එනවා වෙන්න පුළුවන් investors ටගේ. ඒ හරහා premium එකක් ඇතිවීමේ හැකියාවක් තියෙන්න පුළුවන් over the net asset value. ඉතින් 21 22 attract opportunities ලබා දුන්නා. ඒක capitalize කරපු අයට මෙතැන් සිට 22 23 23 24 සහ ඊට පසු අවුරුදු වල බෙනිෆිට්ස් ලබා ගැනීමට පුළුවන් වෙන්න පුළුවන්. මොකද මේ ඩිස්කවුන්ට් එක දැන් එන්න එන්න අඩු වෙලා දැන් ආපහු ප්‍රීමියම් මෙහෙ යන ආකාරයක් අපිට පේන්න තියෙනවා. මේ ගැප් එක වැඩි වෙන යන ආකාරයෙන්. ඒ වගේ ඇනලිසිස් එක අපිට 5 year OU එක හරහා මේ හේමාස් සමාගම සම්බන්ධයෙන් කරන්න පුළුවන් දැනට දල වශයෙන්. හරි, තවත් ලොකු විස්තර කරන්න පුළුවන්. ඔයාලට ඇනුවල් රිපෝට් එක අරගෙන ෆයිනෑන්ෂියල් ෆිගර්ස් ටික දාගෙන ඇනලයිස් කරගත්තාම මීටත් වඩා ලොකු විස්තර ඔයාලට ඇනලයිස් කිරීමේ හැකියාව තියෙනවා. ටෙක්නිකල් පැත්තට පොඩ්ඩක් අපි මූනොත් එහෙම හේමාස් හෝල්ඩින්ග්ස් වල මේ මන් දාලා තියෙන වීක්ලි චාර්ට් එක ස්ටොක් චාර්ට් එක අපි දාගත්තොත් මේක අපිට පේනවා මෙන්න මෙතන ඩබල් බොටම් එකක් ෆෝම් වෙලා තියෙනවා. විවිධ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් වල මේ ගන්න රුපියල් 40 ගණන් වල වගේ ත්‍රිවිධ පීරියඩ් එකේ ඩබල් බොටම් එකක් ෆෝම් වෙලා ඊට පස්සේ මේක අප් වෙලා අලුත් වේව්ස් හදලා තියෙනවා. මෙතන මේකේ අප් ට්‍රෙන්ඩ් එකක්. මෙතන මෙතන ඉඳලා මේ පැත්තට තිබිච්ච ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙතනදී අවසන් කරලා ඩබල් බොටම් එකක් හදලා තමයි ඊට පස්සේ අප් ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා තියෙන්නේ. මෙතන අපිට පේනවා හයි එකක්, ඊට පස්සේ මේකේ ලෝ එකක්, ඊට පස්සේ ආයෙ මෙතන හය හයි එකක්, පස්සේ මෙතන හය ඩෝ එකක් පුෂින් හදලා තියෙනවා. මෙතන වේව්ස් හතරක් අපිට හොයා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේ දැන් ආපහු මේක වැඩි වෙන ආකාරයක් පේන තියෙනවා. මෙතන සමහරලාට ඉස්සරහදී ඉදිරියේදී අලුත් හය හය එකක් හදන්න බැරි කමකුත් නැහැ. මේකතර
පස්වෙනි වේව් එක කම්ප්ලීට් කරන්න. දැනට තියෙන්නේ 75 වගේ රේන්ජ් එකේ. මෙතන 6 6 එක තිබිලා තියෙන්නේ දළ වශයෙන් 80ට 82කට ඉඳලා වගේ ප්‍රමාණය තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මීට වඩා වැඩි වුණොත් එහෙම මේ ලෙවල් එකට වැඩි වුණොත් එහෙම මේ ටොප් එක අලුත් 6 6 එක ෆෝම් කරා වෙන්න පුළුවන්. මේකෙන් ඔයගලන්ට පේනවා වේව්ස් කොයි විදියටද යන්න කියලා. අපි මෙන්න මේ විදියට මෙතන ඉඳලා මෙතන එක වේව් එකයි, ආයෙ මෙතන ඉඳලා මෙතනට දෙවෙනි වේව් එක, මේක කරෙක්ටිව් වේව් එක විදියට මෙතන ඉඳලා මෙතනට ආපහු තව වේව් එකක් මේ ලෝ එක විතර මේ හයි එකට, ෆෝර්ත් වේව් එක විදියට මෙතන ඉඳලා මෙතනට ලෝ වේව් කරෙක්ටිව් වේව් එක විදියට වැඩ ගත්තොත් එහෙම වේව් හතරක් මේකේ සම්පූර්ණයි කියලා අපිට හිතන්න පුළුවන්. හේමාස් වීකි චාට් එකේ මෙතන මෙතන ඉඳලා මෙතන මේ දැන් ෆෝම් වෙන්න පටන් ගන්න තියෙන්නේ බොහෝ දුරට මට මම අනුමාන කරන විදිහට ෆිෆ්ත් වේව් එක වෙන්න පුළුවන්. එතකොට මේ ෆිෆ්ත් වේව් එක කොතන වගේ ගිහිල්ලා කරෙක්ටිව් වේව් සෙයිද කියලා අපි බැලුවොත් එහෙම අපිට ෆිබනාච්චි පාවිච්චි කරලා ඒක හදා ගන්න පුළුවන්කම තියෙනවා. අපි එක්ස්ටෙන්ඩ් කරොත් එහෙම මේ පර්ෆෝමන්සස් මේ වේව් එක දල වශයෙන් අපිට නිකන් ෆිබනාච්චි යූස් කරලා අපිට කියන්න පුළුවන් වෙයි. දල වශයෙන් මේක 90 90 නැත්නම් 88 94 වගේ රේන්ජ් එක, ওই රේන්ජ් එක ඇතුළට ඒ කියලා. මොකද මේ හරියට අපිට තියෙන්නේ 80 ගානක හයි එකක්. එතකොට 89 94 වගේ රේන්ජ් එක ඇතුළට ආවොත් එම අලුත් 6 හයි එකක් හදනවා. මේක ටොප් එක වෙන්න පුළුවන්. ඊට පස්සේ කරෙක්ටිව් මොටිව් එක සමානවට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට වේව්ස් තුනක් විදිහට ගිහිල්ලා කරෙක්ෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ මේ මම මේ වීක්ලි චාට් එකේ දාලා තියෙන ලොง ටර්ම් view එක පෙන්වන්නේ. ඒක ලොง ටර්ම් ගත්තාම ෂෙයාර් එකේ අපිට බුලිෂ් තත්ත්වයක් පේන්න තියෙනවා. ඒ වගේම පස්වෙනි view එක ෆෝම් වෙලා තියෙන ආකාරයක් අපිට පේන්නත් තියෙනවා මේ chart pattern එකේදී ගත්තාම. ඉතින් මේ view එකත් වැදගත්. කවුරු හරි investor කෙනෙක් බලනවා නම් long term view එකක් විදිහට කොටසක එක සමාගම කාලින කරන කලින් මේ වගේ analysis එකක් කරලා බලන එක වඩා හොඳ වෙන්න පුළුවන්. ඉදිරියේදී මොන වගේ performances එකක් බලා ගන්න පුළුවන් වේද කියලා. Company ගේ financials වලින් company ගේ perform කරන ආකාරය බලා ගන්න පුළුවන්. ඒකල share price එක අපේ analysis කරලා බලපුවාම stock එකක් විදිහට කොයි විදිහටද ඉදිරි ලෝම් පීරියඩ්ස් වල යන්නේ කියලා අපිට එතනත් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් ඕවර්ලොඩ් කරලා බලන්න මේ වගේ ඇනලිසිස් කරලා ඔයාලන්ටත් ගොඩක් නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙයි. හරි, එහෙනම් මම හිතනවා ඔයාලන්ට සෑහෙන ආකාරයේ දැනුමක් ලැබෙන්නේ නැති හේමාස් හෝල්ඩින්ග්ස් වල කරන්ට් පර්ෆෝමන්සස්, මොම්ද ඔයාලගේ පාස් ෆයිනෑන්ෂියල් සීස් වල පර්ෆෝමන්සස් සම්බන්ධයක් විදියට සහ ස්ටොක් එකේ පර්ෆෝමන්සස් කොයි විදියටද අපිට දැනට ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්නේ කියන එක. එතකොට හරි, ඉතින් ඔය ටික ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාට යම්තන් ඉදිරි වීඩියෝස් වල තවත් මේ වගේ කම්පනීස් වල ඇනලිසිස් කිහිපයක් කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දැන් මොකද ගොඩක් කම්පනීස් වල ෆයිනෑන්ෂියල් රිසර්ස් ඇවිල්ලා තියෙන හින්දා අපි බලමු මේ විදිහට ඉදිරියේදී තවත් කම්පනීස් කිහිපයක්. එතකන් බොහොම ස්තුතියි ඔයගලන්ට බැලුවාට බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳට අනිවාර්යෙන් ලයික් කර ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් සුදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්න, හැමෝටම ජය, පරිස්සමින් ඉන්න.